බලන්න ඔයා තෙමිලත් එක්ක මේදා විමුක්තිය ගෙදරට එකගෙන ආයේ වත්තම් කරගෙන මෙනි. ඉන්න ඔහම කෝ කකුල උඩට ඔස්සන්න. ඒක හරියක් කි. හරි වෙන්නේ කොහමද මේ තෙමිලත් එක්ක? මේදා සැටි පාමුල ඉඳගෙන තුවායකින් ඔහුගේ කකුල පිස්ස දැමුවායි. විමුක්ති බලා වුණේ අනුකම්පාවෙනි. ඇයි මල්ලියේ? කෙල්ලියේ බිය දැම්මෙත් ඔහම තමයි. විමුක්ති කිවි උගරින් මෙනි. මේදා බිම් බලාගත්තායි. අක්කේ වර්ෂා කතා කළාද? නෑ මල්ලි මාත් මේ බලන් ඉන්නේ කතා කරයි කියලා. මම මල්ලිට තේකක් හදන් එන්නද? එපාක්කේ මොනාත් එපා. දිග සුසුමක් කියලා මේදා පුටුවට බර වූහායි. මං අයියරත් කතා කරලා කිව්වා. මේදා කිව්වායේ ඇයි එහෙමයි? ඇයටද හිතේ දුක සිර කරගෙන සිටිය නොහැක. අයියාක්කේ මේ කෙල්ල ගියේ? දන්නේ නෑ මල්ලි. මට කරන්න දෙයක් කියන්නක්කේ. මෙහෙම ජීවත් වෙන එක දුක. මා දුකක්. පිරිමියෙකු අඬනවා බලන් සිටිය නොහැක. මේදා පැමිණ විමුක්තිගේ හිස අත ගෑවයි. අනන්න එපා මල්ලි, බලන්න ඔයා මාවත් අඬවනවා. මට අනන්න හොඳත් නැහැ. මේදා එසේ කීවේ එසේ කී විට ඔහු සෙනසින බව දන්නා නිසායි. අක්කේ. මං අක්කේ රත්නපුර යනවා. විමුක්ති කිවි හිතුවක්කාර ලෙසෙනි. දැන්. ඔව්. අනේ මල්ලි, වෙන මොනාද මං කරන්නේ? ගිහිල්ලා එගෙව එක්කන් එනවා. එක දවසක් කළ හැක. එහෙත් සදාකාලීනව මේ කළ හැකිද? මං මල්ලිගෙන් දෙයක් අහන්නද? අහන්න. ඔයාට අහන්න බැරි දෙයක් නෑනේ. මේදා විමුක්තිගේ අසලටම ආවාය. ඔයාලා දෙන්න මොකක් හරි දෙයක් ගැන කවදාහරි කතා කළාද? විමුක්තිගේ පපුව ගැස්සුනි. ඒ කිව්වේ මං අහන්නේ ඔය දෙන්න අතර. විමුක්ති ටික වෙලා බිම් බලාගෙන උන්නේ. ජීවිතේ ප්‍රථම වරට කිල්ලෙකුගේ ඇස් දෙක දෙස බලාගෙන ආදරයයි කියන්නට හිත දෙන්නේ කොතරම් හදිස්සියකින්ද? අනන්ත රාත්‍රීන් වල යෝතිය රැඳුමින් සැරසී තීගෙද රැගෙන කාමරට ආවාය. ඒ හැම වාරයකම එය තද කර වැළඳගෙන හිතේ කගෙන සියල්ල කියන්නට කීවරක් නම් සිතුවාද? කලුතර ගොස් එද්දීත් අවසන් වරට රත්නපුරයට යද්දීත් හදවත තිබුණේ පුපුරන්නට ආසන්න වෙඩි බෙහෙත් ගබඩාවක් මිනි. ඒ සියල්ල බපුවේ සිර කරගත්තේ අහිංසක කෙල්ලගේම ජීවිතය කෙන සිතයි. හීනෙන්වත් ඒ කෙල්ලට දුකක් දෙන්න බෑක්කේ. පව්. ඔහු වර්ෂාගෙන සිතන්නේ එහෙමයි. මේදා විමුක්ති දෙස බලා උන්නේ අතදබල අනුකම්පාවගිනි. සැබෑ ආදරවන්තයෙකුගේ මනුස්සකම මියයි. දුෂ්කරම අවස්ථාවලදී පවා ඔහු සිතන්නේ හැඟීම් ගැන නොවේ, ජීවිතය ගැන. ඔයා කරපු දේ හරි මල්ලි. අපි ඔක්කොගෙම ජීවිත ගැන හිතපු කෙල්ලෙක්ව අනාථ කරන්න හොඳ නෑ තමයි. ඒකගේ ජීවිතය අපි කවුරුවත් බාරගත්තේ නැත්තම් කෙල්ල අනාථ වෙනව තමයි යකේ. කවුද ඒකිට ඉන්නේ? මට තේරෙනවා මහත්තයෝ. ඒත් මේ තියෙන තත්ත්වය ඇතුලේ වාට බෑනේ මේ කෙල්ල ගැන බලන්න. ඔහුගේ මුණ විරූපියෝගියේ. මට ඒත් ඒක ගැන නොබල ඉන්න බෑ. මගේ හිතේ ලොකු පසුතැවීමක් තියෙන්නේ මල්ලි. කෙල්ල රත්නපුරෙන් එන්න බෑම කිව්වා. මගේ මේ කකුල් දෙකේ ඔළුව ගහගෙන ඇඬුවා. කෙල්ල කිව්වෙ මට මේ රත්නපුර ගෙදර තනියම ජීවිතය හදාගන්න ඉඩ දෙන්න කියලා. මායි කෙල්ලට බලගලේ රත්නපුරෙන් එන්නේ. බලා ගන්නවා කියලා පොරොන්දු වුණාට අපි කවුරුත් ඒ කිව්ව බලාගත්තේ නෑ. ඒත් ඒකි පුළුවන් හැම වෙලාවෙම අපේ දෙලිකුණු යත්තා. වතුර කලා අරන් අපිට බෝධි පූජා තිබ්බා. අපේ ලෙඩ දිහා බැලුවා. ඒකි කෑවද බිව්වද ඇන්දද කියලා අපි කවුරුත් බැලුවේ නෑ. මට දුක ඒකමයි. විමුති පුටුවෙන් ඉස්සේ මේදා ළඟට පැමිණ ඇගේ හිස අත ගෑවේ. මම මට පුළුවන් විදියට කෙල්ලගෙන බැලුවා. ඒ තක්කේ ඒකි මහා පුදුම කෙල්ලෙක්. ඔව් අසාමාන්‍ය කෙල්ලෙක්. හැම ගෑණියෙක්ම එහෙම තමන් ආදරය කරන අයට පණ ඇරලා නෑ. විමුති අතුරු අතරගත්තේ තවදුරටත් දරාගෙන ඉන්නට බැරි වූ නිසායි. මල්ලි අක්කේ දැන් ඔය යන්න හදන්නේ රත්පුර ගිහින් කෙල්ලව අරන් එන්නද? ඔව් ඒත් පැටි ඔයගේ තේරුම. ඔව් පුදුමෙන් මේ මේදා දෙස බලාගෙන උන්නේ. තේරුම කිව්වේ අක්කේ? කෙල්ලොම රත්නපුරේ දුවන්නේ හිත හදාගන්න බැරි වුණාම. ඒ කිව්ව අවුල් වුණාම. අපිත් එහෙමනේ. ඉතින් ඔය ආයෙමත් කෙල්ලව ගෙනත් මේ ප්‍රශ්න මැද්දට දාන්නේ. මේදා කියන්නේ ඇත්ත බව විමුක්ති දනි. එහෙත් ඇය ළඟපාතක නැති විටක මුළු ජීවිතෙම අපායක්සේ දිස්සේ. අඩම ගන්න ඇයේ ගෙදරවත් සිටී නම් රැට හිත හදාගෙන නිදාගත හැක. දැන් ඒ සැනසීමක් නැත. අක්ක කියන්නේ වර්ෂාව රත්නපුරේ තියන්න කියලාද? වර්ෂාව රත්නපුරේ තව විමුක්තිට කොළඹ ඉන්නට නොහැකි බව මේදා දනි. ඔහු දෙපාරක් කතා කරද්දී කෙල්ල අනිත් පැත්තට ඉන්නට සූදානම් වන බව දැය දනි. එහෙත් මේ කිසිවක් ප්‍රශ්නෙට විසඳුම් නොවේ. හිතේ තුවාලවලට තාවකාලිකව අලවන පැලස්තර පමණි. කමක් නෑ, මලි රත්නපුරේ යන්න. ගිහින් කෙල්ලට කතා කරලා එන්න. ඒකි ඔය ගියාට අතේ කීයක්වත් තියෙනවද දන්නෙත් නෑ. කෙල්ල කැමැත්තෙන් එනවා නම් එක්කන් එන්න. නැත්තම් ටික දවසක් කෙල්ලට ඉන්න දෙන්න. ඒකිටත් තියෙන හිතක්නේ මල්ලේ.
විමුති හිස වෙනුවේ. මටත් එන්න පුළුවන් නම් මං එනවා. කමක් නැහැ. ඔයා යන්න. මට කෝල් කළොත් මං කියන්නම් ඔයා දැන් එනවා කියලා. මං එහෙ ගියා කියලා ගෙදරට කියන්න එපා අක්කේ. විමුති බැගෑපත්ව කීවේ. පිස්සුද ගිහින් මට කෝල් එකක් දෙන්න. මං එහෙනම් යන්නම් අක්කේ. ඉන්න ටික. මං දොඩම් එකක් හදලා බෝතලයකට දාලා දෙන්නම්. මගින් මුණත් කන්න එපා. අසනීප වැඩි වෙයි. මේ දා ඉක්මනට කුස්සියට ගොස් දොඩංගිඩි දෙකක් මිරිකන්නට ගත්තාය. සක්විතිරුව දුරගමනක් යද්දී දොඩංගිඩි දෙකක් හදායම මේ දා පුරුත්තක් කරගත්තාය. මල්ලි මේ දා දොඩංගිඩි මිරිකමෙන් යමක් කියන හිස්සෙසවාය. අක්කේ මං ඔයාලට දෙයක් කියන්නද? කියන්න අක්කේ. විමුති මේ දා අසලටම ආවේ. ඔයා කියනවනම් ඔයා බැන්දත් මං කෙල්ලව නවත්තා ගන්නම් ඔයා වෙනුවෙන්. විමුති අමාරුවෙන් කෙළපීඩක් ගිල්ලේ. හැබැයි රත්තරන් කවදාරි ඇවිත් ඔයා කියව බාර ගන්නවා නම් විතරක්. ඉන්පසු දෙදෙනාම කතා කළේ නැත. කෙල්ලෙකුට ඒක හරි අමාරු තීරණයක්. ඒත් ඔයා වෙනුවෙන් ඒ කෙල්ල ඒ පරිත්‍යාගය හරි කරයි. මං දන්නවා. ඔහු ආග බලාගෙන මොහොතක් උන්නේ. විමුද්දගේ ඇස්වල කඳුළු මතුවූ බවක් මේදා දැක්කේ නැත. මල්ලි මේදා දුඩම් බෝතලේ ගින ඔහු ඉදිරියට ආවාය. ඇයි මේ? මං කෙල්ලව හම්බ වෙලා ඇවිත් අක්කත් එක්ක කතා කරන්න මක්කේ. විමුති පහත් වී මේදාගේ කම්මුලස් සිප දුඩම් බෝතලේ දගෙන නිවසින් පිට වුණේ. මේදාට හිල්ලිනේ. මේ හදවත් දෙකම එකට පාස්සා මිසක මේ ජීවිත දෙකට සැනසීම දීම විහිළුවක් බව ඇය සිතුවාය. ඉන්ටර්සිටියක් හමුවෙන් හිතුවටත් වඩා ඉක්මනට වාෂා රත්නපුරයට ආවාය. රත්නපුරයට එන මග පුරාම ඇය හයි ලෙවල් පාරට පසු වෙන කෙත්වතු තේවතු රබර් වතු දෙස බලමින් කල්පනා කළේ තම ජීවිතය ගැන. අද මේ හිතට දැන්නේ දුකට කවුරුවත් වගකිව යුතු නැත. මේ වරද තමාගේ. තම හිතේමයි. හිතර මේ තරම් දුක්ගන්නට කාරණා පාදකති තමාමයි. ඒ නිසා දැන් ඒ කාරණා මග හරවා ගත යුත්තේද තමාමයි. ජීවිතේ බලාපොරොත්තු තොරණක නිවී දැල්වෙන වර්ණවත් විදිල් බුබුලු මෙන් නොවිය යුතුය. මේ දැල්වී මොහොතක් එළිය කර මේ නිවි යන එවන් විදිල් බුබුලු ජීවිතයට එක්කරන්නේ දුකක් පමණි. බලාපොරොත්තු නම් සදාකාලික විය යුතුය. එහෙම පැතුමන් හිතේ ආලවකවත් නැත. වර්ෂාට දැන්නේ සාංකාවකි, පාලුවකි. තමාට කිසිවක් හිමි නැතයි හිතන ආකාරයේ මූසල හැඟීමකි. සියල්ල හිස්සය සිතන මල පාලු තනිකමකි. යුවතිය සැගීමට බියවූවාය. ඇගේ හදවත රික්තයක තනිවිය. මංජුලා විමුක්තියත් එකට සිටුණු දැකීමෙන් හිත මේතරම් කම්පණයට පත්වී ඇයිදැයි වර්ෂා දෙතුන් වරක් තමාගෙන් ඇසුවාය. පිළිතුරු නැත. හැඟීම් වලින් ජීවිතය ගැන හිතන හැම ගැහණියකටම කඳුළු වලින් ඒවට වග කියන්නට සිදුවේ. ඔහු ළඟදී හිත හැඟීම්බර වෙනවා වැඩිය. කොහොමත් වැඩිය. දැන් විමුක්තගේ ජීවිතය සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගැන හමාරය. අනාගතයේ දවසක ඔහුගේ ඥාති සූර්යයක් ලෙස නොවේනම් බාල නැගණියක ලෙස ඒත් නොවේනම් ඔහුව කුඩා කළ හැදු නාලින් නැන්දාගේ දුව ලෙස ඔහුගේ මංගල්‍යයට සහභාගී විය හැක. තවදුරටත් තවත් ගැහැණියකට හිමි පිරිමියෙකුගේ ජීවිතේ ප්‍රබල ගැහණු චරිතයක් වීම වැඩකට නැති වැඩකි. ඌට ටිකක් ලං විය නොහැක. ලං වෙනා නම් ඌට කිටි කිටියේ තදවෙන් ලෙස ලං විය යුතුය. එහෙට ඕගෙන් ටිකක් දුරස් වියද නොහැක. දුරස් වෙනවා නම් ඔහුව පෙනෙන්නේවත් නැති මානයකට යා යුතුය. මේ දෙකම කිරීම අමාරුය. විසඳුමක් නැති තැන ඇය ඇඳුම් ටිකක් රැගෙන හදිස්සි රත්නපුරයට ආවේ ඒ නිසායි. හැමදාම රත්නපුරෙන් යන්නට වෙන්නේද අනාඩයි. ඉන්නට වෙන්නේද අනාඩයි. වර්ෂා ටවුමෙන් බැස අසල වූ දුරකතන කුටියකට රින්ගුවාය. මුලින්ම ඇය ගත්තේ ප්‍රියංගදාටිය. ප්‍රියා මම. වර්ෂා කොහිනන්ද? මම මේ උඹව දැන් ටිකකට කලින් මතක් කළා. මාව? ඔව් රත්තරන්. කොළඹ මං කිව්වේ ජොබ් එකකට ඇප්ලිකේෂන් දැම්ම කියලා. ඔව්. ඉන්ටර්වියු ඇවිත්. මං උඹට කොහොමත් හවස කෝල් කරන්න උන්නේ. මං දැන් කොළඹ නෙමෙයි කෙල්ල ඉන්නේ. එහෙනම් මම මේ රත්නපුරයට දැන් ආවා. ප්‍රියංගද මොහොතක් නෙහෙඩුවායි. හදිස්සියේ හදිස්සිය හරි මට එන්න වෙන්නේ මගේ දුප්පත් ගෙදරට නෙබං. ඉතින් මං ආවා. කෙල්ලගේ කතාව ඒ තරම් හොඳ නැද්ද? වර්ෂා උඹ එනවද ඒ පැත්තේ? මං දැම්මම එන්නම්. උඹ කාලද? නැත. තවම උදේට පවා කා නැත. තව නෑ. ඇවිත් මොනාරි හදාගමු. උඹ වරෙන්කෝ. වර්ෂා දුරකතනේ තබා යලිත් මේදාට ගත්තාය. කොළඹ සිට රත්නපුරයට එන තෙක් වර්ෂා සිය දහස්වර දැවුනාය. අඩුම ගන්නේ මේදාක්කටවත් කියා එන්නට තිබුණාය ඇයට සිතුනාය.